බරපතලම කොවිඩ් ප්‍රවේදයේ මේ වඩට පුළුවන් එක සම්පූර්ණ වැරදි ඔය ඉන්ටර්නෙට් වල යන කතා මේක ඒ තරම්ම බරපතලයි රටේ ලොක්ඩවුන් යන්නේ මේක බෝඩර් කන්ට්‍රෝල් එක පමණයි මේ සති දෙක ප්‍රමාණවත්ද සංචාරක අමාත්‍යාංශයෙන් කිව්වේ සංචාරකයෝ ඇවිල්ලා නැහැ කියන එක තමයි නමුත් අපි දන්නේ ශ්‍රී ලාංකිකයෝ මේ වෙනකොට ඕස්ට්‍රේලියාවට ගිහිලා තියෙනවා නෙදර්ලන්තෙට ගිහිලා තියෙනවා ඒ ඉන්දියාව හොයාගත්තු දෙන්න නැත්තම් තුන්දෙනා කවද්ද ඉන්දියාවට ගොඩ බැස් අප්‍රිකාවෙන් එන කට්ටිය ගැන විතරක් නෙවෙයි අපි සැලකියුතු වෙන්නේ ලොක්ඩවුන් කියන එක ඒකද මේ වෙලාවේ ඒක ඒක සංගම් ඒක ඒක කට්ටිය ඒකෝලංගේ පහසු මදි මේ අවස්ථාවේ පිටමක් ගන්න හොඳ ගෙයක් හදා ගන්න කතා කරන්න අප්ලෑන්ඩ් එකට නැවත කොවිඩ් පිළිබඳ සංවාදයක් ඇති වී තිබෙනවා. එය ලෝකයේම නැවත තැතිගැන්මකට ලක් වී තිබෙනවා. ඔමික්‍රෝන් ප්‍රභේදයත් සමග අපි කතා කරන්නේ අපිට හුරු පුරුදු කෙනෙක් ඖෂධ සහ සෞඛ්‍ය කළමනාකරණ උපදේශක ඒ වගේම මේ වන විට ජෝන් හොප්කින්ස් විශ්වවිද්‍යාලයේ සම්පත්දායකෙක් වශයෙන් කටයුතු කරන ආචාර්ය සංජය පෙරේරා මහතාත සමග දැන් අපි ඇල්ෆා බීටා ඩෙල්ටා විවිධ ප්‍රභේද පසු කරමින් ඔමික්‍රෝන් වලට ඇවිත් තිබෙන්නේ. මේ සමහර අනාවැකි පළකොට තිබෙනවා. ලෝකය කැළඹීමකට ලක් කර තිබෙන බරපතලම කොවිඩ් ප්‍රභේදය මේ වන්නට පුළුවන් කියලා. ඇත්තද මේක? ඔය චමුදිත මේක මේ වෛරස් ප්‍රභේදය මුලින්ම හොයාගත්තේ බොස්වානාවල නොවැම්බර් මාසයේ 11 වෙනිදා. 11 20 ගණන් නේද? 11 නෑ ඒක සම්පූර්ණ වැරදි ඔය ඉන්ටර්නෙට් වල යන කතා අහලා සමහර මාධ්‍යන් මෙවුවා මේ වාර්තා කරනවා ඇති. 24 වගේ කතාවක් 23 වගේ කියලා මට හිතෙනවා. නෑ මේක 11 වෙනිදා තමයි නොවැම්බර් මාසයේ 11 වෙනිදා තමයි මුල්ම මේ patient එහෙම නැත්නම් මුල්ම රෝගිය හඳුනාගත්තේ බොස්වානාවල නොවැම්බර් මාසයේ 11. ඒ කියන්නේ බොස්වානාවලින්ම පටන් ගත්ත වෛරස් එකක්. බොස්වානාවලින් පටන් ගත්ත වෛරසය මේක. ඒ කියන්නේ පළවෙනි රෝගියාව හම්බුනේ බොස්වානාවල. එතකොට දවස් 3කට පසුව තමයි සවුත් අප්‍රිකාවල එහෙම නැත්නම් දකුණු අප්‍රිකාවේ තව 3 දෙනෙක් හඳුනා ගැනීම සිදු වුණේ. ඊට පස්සේ දවස් 2කට පස්සේ තමයි හොංකොං වල අප්‍රිකාවේ ඉඳලා ගිය පුද්ගලයෙක්ව හඳුනාගත්තේ හොංකොං වල. ඒකෙන් පස්සේ ඒක ව්‍යාප්ත වුණා ඉංගලන්තයේ ඩෙන්මාර්ක් මේ චෙකොස්ලොවේකියාව ඕස්ට්‍රේලියාව ඊයේ උදේ ඉන්දියාව වැනි රටවල් වල. එතකොට දැන් අපි මෙතන කල්පනා කර යුත්තේ ඩෙල්ටා ප්‍රභේදයේ හෝ ඇල්ෆා ප්‍රභේදයේ හෝ සැලකිය යුතු එහෙම නැත්නම් ලෝකයේ ප්‍රධානතම මේ වෛරසය හැටියට ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් අනුමැතිය එහෙම නැත්නම් මේ මේ ඒක ප්‍රකාශ කරන්න මාසයක් පමණ කාලයක් ගත්තා. ඒ කියන්නේ ගොඩක් පරීක්ෂණ කරලා මාසයක් පමණ කාලයකට පසුව තමයි ලෝකයේ ප්‍රබලතම එහෙම නැත්නම් අවදානම් සුළු වෛරසයක් හැටියට ඒගොල්ලෝ ඒ අවදානම නිකුත් කරේ. නමුත් මේ අවස්ථාවේ මේ ඔමික්‍රෝන් කියන වෛරසයේ දවස් ඒ හඳුනාගෙන සුමාන දෙකක් ඇතුළත අවදානම් එහෙම නැත්නම් සැලකිය යුතු වෛරසයක් හැටියට වෛරස් ප්‍රභේදයක් හැටියට ඒගොල්ලෝ දැන්ටමත් නිකුත් කරලා තියෙනවා මේ සම්බන්ධයෙන්. ඒ කියන්නේ අපිට පේනවා ඒකෙම පේනවා ඒකෙම අපිට පැහැදිලිවම පේනවා මේක ඉතාමත් සැලකිය යුතු ගත යුතු ලෝකයේ හැම රජයක්ම සැලකිය යුතු ගත යුතු වෛරස් ප්‍රභේදයක් කියලා. ලෝකයේ ඉස්රාල් වගේ රටවල් ෂණික ලොක්ඩවුන් එකකට මේ ගමන් කරලා තියෙනවා. ඒ කියන්නේ මේක ඒක මේක ඒ තරම්ම බරපතලයි. ඊශ්‍රායල් ලොක්ඩවුන් එකක් නෙවෙයි චමුදිත ඒකෝලෝ කරේ පිට රටින් බෝඩර් කන්ට්‍රෝල්ස්. ඒ කියන්නේ පිට රටින් එන අය සම්පූර්ණයෙන් තහනම් කරපු දෙයක් කරේ මෙතන. ඒ කියන්නේ බෝඩර් සම්පූර්ණයෙන් වැහුවා. බෝඩර් සම්පූර්ණයෙන් යවුවා. එන්නත් බෑ යන්නත් බෑ. ඉතින් මේක ලොක්ඩවුන් නෑ නෙමෙයි. ලොක්ඩවුන් නෑ රටේ ලොක්ඩවුන් නෑ නෙවෙයි. මේක බෝඩර් කන්ට්‍රෝල් එකක් පමණයි. ඒක මම හිතන්නේ ගොඩක් රටවල් මේ අවස්ථාවේ ගණිමින් සිටිනවා. අපි දැක්කා ඉංගලන්තේ මේක ඊයේ කරා ඕස්ට්‍රේලියාව හෙට අනිද්දා වෙද්දි
මේක කරන්න ඉඩ තියෙනවා ගොඩක්. නොවැම්බර් මාසේ 11 වෙනිදා. දැන් ඔබ කියන විදිහට බොට්ස්වානාවල මේක මේ ආරම්භ වුණේ. ඔව්. ඒතර නොවැම්බර් 11 කියන්නේ ඊට දවස් 5කට 6කට විතර කලින් තමයි මේ පේෂන්ගේ ඇඟේ මේ වෛරස් එක ඇඟට එන්නේ ඇත්තේ. අනිවාර්යයෙන්ම. අපි 11 ට්‍රේස් කරා නම්. එතකොට දැන් අපි කියනවා සති අපි ලංකාව අපිට වැඩගත් ලංකාව ගැන නැත්ත කතාව. දැන් සති දෙකකට පෙර ආතුව. දකුණු අප්‍රිකාව හෝ ඒ අදාළ කලාපෙන් කවුරුත් ලංකාවට අවිල්ල නැති බවට තහවුරු කරලා තියෙනවා. මේ සති දෙක ප්‍රමාණවත් අපිට. සංචාරක අමාත්‍යාංශයෙන් කිව්වේ මේ ටුවරිස්ලා එහෙම නැත්නම් සංචාරකයෝ ඇවිල්ලා නැහැ කියන එක තමයි පත් කරේ. නමුත් අපි දන්නේ ශ්‍රී ලාංකිකයෝ. ඒ කියන්නේ මේ රටවල් වල අපි දන්නවා සිම්බාබ්වේ වැනි රටවල් වල අපේ ශ්‍රී ලාංකිකයෝ වැඩ කරනවා. ඉතින් ඒ අය ඇවිල්ලා නැද්ද කියන එක තාම වාර්තා වෙලා තියෙනවද නැද්ද කියන එක මම මේ අවස්ථාවේ කියන්න දන්නේ නැහැ. සති දෙක මදි. මම කියන්නේ අඩුම ගානේ නොවැම්බර් මාසේ පළවෙනිදා ඉන්දලා ආපු අප්‍රිකාව හෝ ඒහා අවට රටවල් වලින් ආපු අයව අනිවාර්යයෙන්ම අපි ට්‍රේස් කරලා මේ අවස්ථාවේ ට්‍රැක් කරලා අනිවාර්යයෙන්ම ඒ සම්බන්ධයෙන් අපි පරීක්ෂණ පැවැත්විය යුතුයි. ඒක දැන් දකුණු අප්‍රිකානු කලාපය ලෙස තෝ වෙන්න පුළුවන් බොත්සවාන ඔයාගේ කලාපයන් පිළිබඳව විතරක් අවධානය යොමු කරන එකත් ඇද්ද? මොකද මේ වෙනකොට ඕස්ට්‍රේලියාවට ගිහිලා තියෙනවා, නෙදර්ලන්තෙට ගිහිලා තියෙනවා, බෙල්ජියමට ගිහිලා තියෙනවා. ඒතකොට දැන් විවිධ රටවල් වලට මේක ගිහිලා තියෙනවා. ඒ ආපු අයගෙන් බව ඇත්ත. නමුත් ඒ අදාළ රටවල් ගැනත් අවධානය යොමු කරන්න එක. ඔව් දැන් මේ අවස්ථාවේ ඉන්දියාවට දැන් ඉන්දියාවේ හොයාගෙන තියෙනවා නම් ඊයේ. එතකොට අපි සැලකිලිට ගත යුතුයි ඒ ඉන්දියාවේ හොයාගත්තු දෙන්න නැත්තම් තුන් දෙනා කවද්ද ඉන්දියාවට ගොඩ බැස්සේ කියලා. ඒතර ඉන්දියාවට ඒකල ගොඩ බැස්සේ දවස් 5කට 6කට ඉස්සෙල්ලා නම් ඒ වෙද්දි එක සමාජගත වෙලා තියෙන්න පුළුවන්. ඉතින් සාමාන්‍යයෙන් ඉන්දියානුවෙක් ශ්‍රී ලංකාවට ගොඩ බැස්සොත් සමහරවිට ඒ වෛරස් ප්‍රභේදය ඒ එක්කෙනාගේ ඇඟේ තියෙන්න පුළුවන්. ඉතින් මේ අවස්ථාව අපි අප්‍රිකාවෙන් එන කට්ටිය ගැන විතරක් නෙවෙයි අපි සැලකිය යුතු වෙන්න ඕනේ. අපි මේ අවස්ථාවේ මං ඉල්ලා හිටින්නේ අපි ශ්‍රී ලංකාවට එන හැම එක්කෙනෙක්ම මේ අවස්ථාවේ ටෙස්ට් එකකට අපි යොමු කරවන්න ඕනේ. ඔබ කියන්නේ හැම කෙනාගේම කටේ තියෙන වචනයනේ ලොක්ඩවුන් කියන එක. ඒතර ඒකද මේ වෙලාවේ උත්තරේ? මං ඔබතුමා චමුදිත ඔයා දන්නවා මම ලොක්ඩවුන් කියන වචනේට මුලින් ඉඳන්ම අකමැති වෙච්ච පුද්ගලයෙක්. ලොක්ඩවුන් නෙවෙයි විකල්පය. විකල්පය නෙවෙයි. ඔය එක එක සංගම් එක එක කට්ටිය ලේසියට ඒකලගේ පහසුවට කියනවා ලොක් කරන්න කියලා. ලොක්ඩවුන් නෙවෙයි විකල්පය. වෛද්‍ය සංගම් ගැනද කියන්නේ? වෛද්‍ය සංගම් විතර නෙවෙයි. ඒක එක සංගම් කියනවා ලොක්ඩවුන් කරන්න කියලා. ලොක්ඩවුන් නෙවෙයි විකල්පය. අපි කර යුත්තේ අපි ජනාධිකාරු ජනාධිපතිතුමාට සහ ආණ්ඩුවට වෛද්‍ය සංගම් එක්කව වෙලා ඒකලංගේ විෂය පාටිපාටයනේ සෞඛ්‍ය මේ අවස්ථාවේ ඒකලන්ට අදාළ නැති විෂ පාටික ගැන මේ විෂයන් ගැන කතා කරන්නේ නැතුව මේ අවස්ථාවේ ඔමික්‍රෝන් සහ කොවිඩ් සම්බන්ධයෙන් සැලකිල්ලට අරගෙන රජයට සහ ජනාධිපතිතුමාට හරියාකාර ප්‍රොටෝකෝල් ලබා දිය යුතුයි. මේක පමා කරන්නේ කෙසේද කියලා. ඔබ හිතනවාද මේ මොහොතේ මොකද වෛද්‍ය වෘත්තිකයෝ කියලා දෙනවා ලංකාවට එන එක වළක්වන්න බෑ කියන එක වැළක්විය නොහැකි. දැන් මේ මොහොතත් තුල අපි දෙන කතා කරන වෙලාව තුලත් ලංකාව තුල ඔමික්‍රෝන් වෛරසයේ ආසාදිත පුද්ගලයෝ ඉන්න පුළුවන්ද? අපි උපකල්පනය කරොත් මේක නොවැම්බර් පළවෙනිදා ඉඳලා මේක ව්‍යාප්ත වෙච්ච වෛරස් ප්‍රභේදයක් කියලා මේ වෙද්දි සමහරවිට ලංකාවට ශ්‍රී ලංකාවට ඇතුල් වෙලා තියෙන ඉඩ තියෙනවා. අපි මේ සම්බන්ධයෙන් ඩෙල්ටා ගැනත් අපි ඕකම කිව්වා. අපි ඩෙල්ටා මේ ලංකාවේ අපි හොයාගත්තා කිව්වේ මේ අප්‍රේල් මාසේ වුණාට අපි කිව්වා පෙබරවාරි මාසේ ඔබතුමාගේම සාකච්ඡාවක් කිව්වා පෙබරවාරි මාසේ මේ ඩෙල්ටා ප්‍රභේදය ශ්‍රී ලංකාවට ඇතුල් වෙලා ඇති කියලා. ඉතින් මේක සහැල්ලුවට ගණන් ගත යුතු දෙයක් නෙවෙයි. දැන් මේ වන විට තියෙන වාර්තා වලට අනුව ඩෙල්ටා වල පැතිරීමට වඩා 100 ගුණයක වේගවත් බව කියනවා. විශේෂයෙන්ම වැක්සීන් වල ප්‍රතිරෝධය. එහෙම නැත්නම් වැක්සීන් වල තියෙන මේ සිසුන්ට අල්ලනවාද කියන එක 40%කින් විතර අඩු වෙන බව කියනවා. ඒ කියන්නේ වැක්සීන් එකක් වැඩක් තියෙනවද නැද්ද කියන එක ප්‍රශ්නයක් තියෙනවා. මොකද ඔබ හිතන්නේ මේ තත්ත්වය තුළ බරපතල අවදානමක්? මේ දැන්ට තියෙන දත්ත වලින් දැන් ජෝන් හොප්කින්ස් යුනිවර්සිටි එකේ තියෙන දත්ත අනුව අපිට පෙනීගෙන යනවා මේකේ තියෙන විකෘති වීම එහෙම නැත්නම් ප්‍රෝටීන් ගණන අපි කියන එක ප්‍රෝටීන් ස්පයික්ස් කියලා ඩෙල්ටා එකට වැඩිය දෙගුණයක් වගේ තියෙනවා. ඒ කියන්නේ මේකේ බෝ වීමේ ප්‍රතිශතය ඉතා අහිලයි. ඒ කියන්නේ ෂණිකව බෝ වෙන්න ඉඩ තියෙනවා. 500කින් ඒ කියන්නේ මම උදාහරණයක් කියන්නම් නොවැම්බර් මාසේ 22 වෙනිදා සංගණනානුව දකුණු අප්‍රිකාවේ හිටියේ මේ ඔමික්‍රෝන් කියන වෛරසයේ ඇති පුද්ගලයන් 322යි. 27 වෙනිදා 990යි. ශීඝ්‍ර ව්‍යාප්තියත් සහ ඩෙල්ටා හැදුණු අයටත් මේක මේ හැදෙන බොහෝ වර්තා තියෙනවා. ඔව් ඒ කියන්නේ ඩෙල්ටා හැදිච්ච අය විතර නෙවෙයි එන්නත් කරන්නේ. ඒ කියන්නේ මාත්‍රා තුනම ගහපු එන්නත් කරන්නේ ලබාගත් අයටත් මේක ලැබෙන්න දෙනවා. මොකද එන්නත් කරන්නේ 30%කින් බාලවීමක් මේ 30%ක පමණ ප්‍රතිශතයක් මේකෙන් අඩු වීමට හැකියාවක් තියෙනවා. ඒතර එන්නත්වල ප්‍රතිඵලයක් නැති වෙනවා මේ තත්ත්වය තුළ. මම කියන්නේ ආකාරයක આવොත් ඒව. මම කියන්නේ ගන්න එපා කියන එක නෙමෙයි. නෙවෙයි. ඔව් ඒ කියන්නේ එන්නත ගත යුතුමයි. මේ තත්ත්වය තුළ නොගන්න කියලා ගන්න ඕනේ. නමුත් මං කියන්නේ ප්‍රතිඵලය
අනිවාර්යයෙන්ම මේක ඉතින් ඩෙල්ටා එක වුණත් බෝවීමේ ප්‍රතිශතය ඊට අහිලයි. නමුත් මේක ඩෙල්ටා වලට වැඩිය ඉක්මනට බෝ වෙන්න පුළුවන් පුද්ගලයාගෙන් පුද්ගලයාට. අප්‍රිකානු කලාපේ ලංකාව එන්නත් කරන්නේ අතින් ලෝකයේ ඉහළම ඉන්න රටක්. නමුත් අප්‍රිකානු කලාපේ 10% එන්නත් කරන්නේ කියලා තියෙන්නේ. අප්‍රිකානු කලාපේ ඇතුළත. ඒ කියන්නේ එකම එන්නතක් කොහොම නරඹුරු පිරිස් පවා මේ අප්‍රිකානු කලාපේ ඉන්නවා. ඒතරේ මේ අප්‍රිකානු කලාපය මීළඟ වසර කීපය තුළ ලෝකෙට බරපතල තර්ජනයක් විය හැකි ඔමික්‍රොන් සමග. අනිවාර්යයෙන්ම යම්ති වැඩි වුණොත්. අනිවාර්යයෙන්ම දැන් මම හිතන්නේ ලෝක සෞඛ්‍ය සංවිධානයේත් අප්‍රිකානු රටවල් සම්බන්ධයෙන් තමයි දැන් ගොඩක් ක්‍රියා කරගෙන යන්නේ. මොකද ඇත්තටම ආසියානු රටවල් සහ යුරෝපා රටවල් මේ වෙද්දී එන්නත් කරන්නේ සාමාන්‍ය සාර්ථකව සිදු වෙලා තියෙනවා. ඉතින් එන්නත් කරන්නේ මරණ ගණන අඩු කරගන්න පුළුවන් කියලා අපි පෑදිලිවම කියන දෙයක්. ඔබ විශ්වාස කරනවද ලංකාවේ එයාපෝට් එක ඇතුලේ PCR කිරීම on arrival PCR මේ වගේ දේවල් අපිට දැන් යැපෙන්න පුළුවන්ද රටින් පෑ හැත දෙකට පෙර අරන් එන report එකක් මත අපි depend වෙන්න පුළුවන්ද? බෑ අනිව ඕක අපි දිගටම කියවපු එකක්. මොකද පෑ හැත දෙකකට පසු ලබාගත්තු PCR වාර්තාවකින් ඒකෙන් අපිට අනුමාන කරන්න බෑ මේ පුද්ගලයා ලංකාවට එද්දී මේ විකෘති මේක මේ මොකද මේ වෛරස හැදිමුන්නේ නැහැ කියලා. ඒක අනිවාර්යෙන් on arrival PCR අපි අනිවාර්යෙන්ම මම නැවත කියන්නේ අපි තිබ්බ ප්‍රෝටෝකෝලෙම නැවත කර යුතුයි. පෑ 24ක් ඒ එක්කෙනාව ක්වොරන්ටයින් මධ්‍යස්ථානයක තබාගෙන පෑ 24ක් ඇතුළත PCR එකක් කරලා එහෙම නැත්නම් on arrival PCR එකක් කරලා යාව අනිවාර්යයෙන්ම මොන්ටේ කර යුතුයි තව දවස් 7ක්. එතකොට කොතනද මෙතන ප්‍රශ්නේ? අපි හැමදාම හිතන ලංකාව දූපතක්. ලංකාව දූපතක් වෙච්ච නිසා අපිට ආරක්ෂාවක් නෙවෙයි. ආරක්ෂාවක් නැහැ. ලෝකෙදී තියෙන හැම ප්‍රභේදෙම ලංකාවට ඇවිල්ලා තියෙනවා. ඔමික්‍රෝන් ගැන ඔබ කියන ලංකාවේ මේ වෙනකොට තියෙන්න පුළුවන් කියන එක. දූපතක් වෙලත් මොකද්ද අපේ මිස්ටේක් එක? අපේ අතපසුවීම කොහෙද? නෑ මම හිතන්නේ අර border controls තමයි අපි border control සා ප්‍රොටෝකෝල් වල තමයි අපි අඩු අඩුවක් තියෙන්නේ. දැන් බලන්න ඉස්කෝල දැන් මේ වෙද්දි හරියට බෝඩර් කන්ට්‍රෝල්ස් කරගත්තා නම් ආයි ලොක්ඩවුන් එකක් ඕනේ නැහැ. අබන්න මං කියන්නේ ලොක්ඩවුන් අවශ්‍ය නැහැ. මේ අවස්ථාවේ බෝඩර් කන්ට්‍රෝල්ස් අපි දුර්වලයි. බෝඩර් කන්ට්‍රෝල්ස් දුර්වලයි සහ අපේ ප්‍රොටෝකෝල්. අපි හරියාකාරව ප්‍රොටෝකෝල් කරන්නේ නැහැ. අපිට දේශ සීමා ආරක්ෂා කරගන්න බැරි වෙලා තියෙනවා. බැරි වෙලා තියෙනවා. ඒ විතරක් නෙවෙයි අපේ ශ්‍රී ලංකාවේ මහ ජනතාව ඉස්කෝල වල වුණත් හරියාකාරව ප්‍රොටෝකෝල් එහෙම නැත්නම් ක්‍රමවේද නැහැ. කොතනද දුර්වල? ක්‍රමවේද නැහැ. බෝඩර් කන්ට්‍රෝල්ස් වලයි ප්‍රොටෝකෝල්ස් වලයි කොතනද දුර්වල? සෞඛ්‍ය මාත්‍යාංශයේද කාටද ඔබ කියන්නේ මේක? ඔව් අනිවාර්යයෙන්ම මාත්‍යාංශ මේ සම්බන්ධයෙන් වගකිය යුතුයි. මොකද මේ සෞඛ්‍ය සම්බන්ධයෙන් ක්‍රියා කරන්න ඕනේ මූලිකත්වය ගන්න ඕනේ සෞඛ්‍ය මාත්‍යාංශය. නමුත් මේ වෙද්දී අපි දැන් කරලා තියෙන පරීක්ෂණයක් ජෝන් හොප්කින්ස් යුනිවර්සිටි එක වෙනුවෙන් මේ වෙද්දී අපිට පෙනීගෙන යනවා වෛද්‍ය සංගම් ගැන මිනිස්සුන්ට ගොඩක් විශ්වාසයක් තියෙනවා සෞඛ්‍ය අමාත්‍යාංශයට වැඩිය. ඒක මං හෙට අනිද්දා මේක මේ එළියට දාන්න බලාපොරොත්තුවක් තියෙනවා. ඉතින් මේ අවස්ථාවේ ඒකයි මං මේ අවස්ථාවවිල්ලා හිටින වෛද්‍ය සංගම් උදාහරණයක් වශයෙන් රජයේ වෛද්‍ය නිලධාරි සභාව. ඒකේ මිනිස්සුන්ගේ තියෙන විශ්වාසය ඉතිහාසයල මට්ටමක තියෙන්නේ. ඉතින් මේ අවස්ථාවේ එවැනි වෘත්තීය සංගම් වෛද්‍ය වෘත්තීය සංගම් මේ අවස්ථාවේ මූලිකත්වය අරගෙන ක්‍රියා කර යුතුයි කියන එකයි මගේ අදහස. ඔබ හිතන්නේ මේ தත්ත්වය තුල පාසල් ආරම්භ කළා තියෙනවා පාසල් දරුවෝ අතර සීග්‍රීන් කොවිඩ් පැතිරීමේ ව්‍යාප්තිය තිබෙන බව දැන් වාර්තා වෙලා තියෙනවා. මේ தත්ත්වය තුල දරුවන් කිසියම් අනතුරක තිබෙන බව පේනවා. ඉස්කෝල වහනයක නෙවෙයි මේක විකල්පය. මං නැවත කිව්වා වගේ ක්‍රියාදාම හදලා ඒව ක්‍රියාත්මක කරන එක තමයි මේකේ විකල්පය. අපි හැමතිස්සෙම කිව්වේ මෝවාවරණය පළඳන්න මීටරේක දුරස්ථභාවය සමාජ දුරස්ථභාවය දැන් මේ தත්ත්වය තුල මීටරේ ප්‍රමාණවත්ද මොකද ජාත්‍යන්තර වශයෙන් කියන්නේ? ඒව ඇත්තරම ඒව ඒ ක්‍රියාදාම ගැන නෙවෙයි මං කතා කරන්නේ. TTI කියන්නේ test trace isolate. එතකොට මේ TTI ක්‍රමවේද දැන්ට ඉස්කෝලවල ක්‍රියා වෙනවද? උදාහරණයක් වශයෙන් ඉස්කෝලේ ප්‍රින්සිපල් කෙනෙක්ට පුළුවන්කමක් තියෙන්න ඕනේ තමන්ගේ ඉස්කෝලේ ඉන්න ළමයිගේ ලයිස්තුව අරගෙන ඒක එක පළාත් වලින් එන ඒ ළමයිගේ නාම ලයිස්තුව ඒ අදාළ PHI ට MOH කාර්යාලයට දීලා සතියකට සැරයක් හෝ සතියකට දෙවරක් හෝ එයාගෙන් report එකක් ගන්න ඕනේ. ඒ පරිසරයේ කාට හරි positive වෙලා තියෙනවද? ඒ ළමයාගේ කාට හරි positive වෙලා තියෙනවද? අන්න ඒ ක්‍රමවේදය තමයි අපි මෙතන යොදාගත යුත්තේ. ඔබ කියන්නේ ඔමික්‍රෝන් සමග ලංකාවත් කිසියම් අවධානම් සහගත තැනක තිබෙන්නේ. අනිවාර්යයෙන්ම. බරපතල අවධානම. අනිවාර්යයෙන්ම මේක අපිට එන එක වළක්වන්න බෑ. අපිට වළක්වන්න බෑ. ඒක උත්තරයක්ද? වළක්වන්න බෑ කියන එක උත්තරයක්ද? ඊයේ මහාචාර්ය ජීවන්දර කිව්වාගේ අපි පුළුවන් තරමක් මේක ලංකාවේ ව්‍යාප්ත වෙන එක දීර්ඝ කරන්න හදන්න ප්‍රමාද කරන්න ඕනේ. අපිට යම්කිසි විකල්පයක් ලෝකේ හරි කොහේ හරි අපිට හම්බ වෙන කලින් මෙතන මේමනේ ආණ්ඩුව වලටවත් කාටවත් බැලබැලින්ද වැඩක් නැහැනේ. ඇත්ත කතාව නේද? අපි බැලබැලින් එක නෙමෙයි. ඔබ කියන්නේ මේ එන දවස පරක්කු කරගන්න එක. පරක්කු කරගන්න. ඉතින් ඒක තියෙන්නේ අපේ මහ ජනතාව අතරේ. මීටරේක දුර ප්‍රමාණය මදි මේ අවස්ථාවේ. මන් නම් කියන්නේ මීටර 3ක දුර ප්‍රමාණයක්වත් තියාගන්න ඕනේ. මාස් දෙකක් පළඳින්න. ඒකම
තමන් දන්නවා නම් දැන් මේ අවස්ථාවේ තව දෙයක් කියන්න ඕනේ. PHI සමග සම්බන්ධ වුණාම ඒකලන්ට report වෙන්නේ නැහැ මේ අවස්ථාවල P මේ positive වෙන අය. ඒකල ගෙවල් වලට මේ ඉඳලා ඒකලම්ම ස්වං මේ 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 ස්වයං නිරෝධයනේ වෙලා ඒව report වෙන්නේ නැහැ. නමුත් ඒ අතරේ ඒකල කී දෙනෙක් එක්ක සම්බන්ධකම් ඇති වෙයිද? ඉතින් මෙවැනි දේවල් අපි වහම නවත්තන්න ඕනේ. කෙසේ වෙතත් ඔමික්‍රෝන් අපි හිතනවට වඩා වේගෙන් ලෝකේ ව්‍යාප්ත වුණොත් එහෙම නැවත ලෝකයේ කොවිඩ් සමග නතර වෙන්න තියෙන ඉඩ කඩ බොහෝ වැඩි. බොහෝම වැඩි. මං කියන්නේ ඊළඟ සති දෙක තුන ඇතුළත මේක ඩෙල්ටා ප්‍රභේදයට වඩා අවදානම් විකෘති වීමක් හෝ ප්‍රභේදයක් හැටියට ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් මේ නියෝගයන් නිකුත් කරයි කියලා මං හිතනවා මේ අවස්ථාවේ. බොහොමත්ම ස්තුතියි. අපි ඔමික්‍රෝන් ප්‍රභේදය පිළිබඳව අවධානය සිටිය යුතුයි. ජෝන් හොප්කින්ස් විශ්වවිද්‍යාලයේ සම්පත්දායකයෙක් එවැගේම ඖෂධ සහ සෞඛ්‍ය කළමනාකරණ උපදේශක අපි නිතර සාකච්ඡා කර තිබෙන ආචාර්ය සංජය පෙරේරා මහතාත් සමග අපි කතා කළේ. බොහොම ස්තුතියි. බොහොම ස්තුතියි.